තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි වාහන කීපයක් ඇති ව්‍යාපාරවලට ඉන්ධන ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ ව්‍යාපාරික ස්ථානවලට අයත් වාහන සිය ව්‍යාපාරයේ ලියාපදිංචි අංකය සමග ලියාපදිංචි කිරීමට අවස්ථාව හිමිවන බවයි. එමෙන්ම යන්ත්‍රෝපකරණ සඳහා සතිපතා ඉන්ධන අවශ්‍යතා දන්වා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කළ යුතු බවද අමාත්‍යවරයා සිය ට්විටර් සටහනෙන් පෙන්වා දෙනවා. මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රයේ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට 150ක් ලියාපදිංචි වී ඇති අතර මිලියන 4.25ක රථවාහන සංඛ්‍යාවක් එහි ලියාපදිංචි වී ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ. මේ වන විට QR පද්ධතිය සමග සම්බන්ධ වී ඉන්ධන ලබා දීමේ කටයුතු සඳහා ඉන්ධන පිරුම්හල් 481ක් ක්‍රියාත්මක වන අතර ඉන් පිරුම්හල් 409ක් සිපෙට්කෝ වන අතර 72ක් IOC ඉන්ධන පිරුම්හල් වන බවද අදාළ ට්විටර් සටහනේ දැක්වේ. මේ අතර බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේදී IOC ඉන්ධන පිරුම්හල් තුලදී ඊයේ රාත්‍රියේ 11:30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඉන්ධන ලබා ගැනීමේදී ඇති වූ ආරවුලක් මත ඉන්ධන පිරුම්හලේ සේවකීන් බියවැදීමට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩය දු ගිනියවකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර අහසට වෙඩි තැබීම් 4ක් සිදු කර ඇති බවද පොලිසිය සඳහන් කරනවා. මෙම වෙඩි තැබීම සිදු කරන ලද පුද්ගලයා වෙඩි තැබීම සිදු කිරීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා. වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේ එම පුද්ගලයා බීමත්ව සිට ඇති බවයි ඉන්ධන පිරුම්හලේ සේවකීන් පවසන්නේ. මෙම සැකකරු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර තෙල් සංස්ථාවේ සිට කැස්බෑව ඩිපෝ වෙත ඉන්ධන රැගෙන ආ ඉන්ධන බවුසරයක රියදුරට සහ සහායකට එම ඩිපෝවේ සේවකීන් දෙදෙනෙකු පහර දී තිබෙනවා. හරි දැන්ම තෙල් ගෑනේ නෑ මෙතන. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බොම්බ එක හරින්නේ නෑ ආයි. හරි ඔයගොල්ලෝ ඔතෙන් දලා ඉන්න මම කියන්නම්. පහර දීම හමුවේ තුවාල ලැබූ රියදුරු සහ සහායක රෝහල් ගත කර ඇති අතර පහර දීම සිදු කළ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබා දීමේ නව ක්‍රමවේදය යටතේ ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීම අද දිවයිනේ ප්‍රදේශ රසක පොලිස් ස්ථානවලදී සිදු කෙරුණා. ත්‍රිරෝදරථ හිමියන් සඳහා QR කෝඩ් එකක් හඳුන්වා දීලා ඩීසල් පෙට්‍රල් ගන්න ක්‍රමවේදයක් හැදුවා. හැබැයි අපි කියනවා ආණ්ඩුවට ඇමතිවරයාට ඕනි විදිහට ඒ කටයුත්ත එහෙම කරන්න බෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි වෘත්තීය වශයෙන් අපි වෘත්තීය රියදුරෝ විදිහට කටයුතු කරන කණ්ඩායමක් ඉන්නවා. සමස්ත ලංකාවෙම 13 ලක්ෂයකට ආසන්න ත්‍රිරෝදරථ සංඛ්‍යාවක් තියෙනවා. නමුත් මේකෙන් ලක්ෂ 8000ක් පමණ වෘත්තිකයන් විදිහට රටේ කටයුතු කරන සමාජ මෙහෙවරක් කරන ත්‍රිරෝදරථ රියදුරෝ ඉන්නවා. අපි අභියෝග කරනවා ආණ්ඩුවට මේ වෙලාවේ අපිට අවශ්‍ය වෙන පරිදි අපේ ඉන්ධන ප්‍රමාණය ලබා නොදුන්නොත් අපි ආණ්ඩුවට රතු එළියක් පත්තු කරනවා. අපි තමයි ඉස්සරහට පාරට බහින්නේ බෑලා අමුණාංශලාට ගෙදර යන්න අපි ඒ තැන හදන්නේ. මේ අතර ඉන්ධන ඉල්ලා ඇතැම් ප්‍රදේශවල විරෝධතාද පැවැතුණා. දුන්නේ කියලාද දන්නවද? ඕගන දුන්නේ වාහනේ ඇතුලේ ඔබන නේද? මොකද මේ කරව හැම වෙලාවෙම කරන්න බෑ. අමතාලින් මිනිහෙක් ගෙල් ගහ ගන්න බෑ. ඉස්සරහා කොම් කොමාරි කිව්ව තල්ලු කර තල්ලු කර ගහන. මේවට දෙල්කෝ